යමක ආස්වාද උපරිමව ඇති කාලයේදී ආදීනව දැකීම අපහසු වන්නේ ඇයි? ආස්වාදයේ පස්සෙම යනවා ආස්වාදයේම හොයනවා. ඉතින් ඒක තමයි ඉතින් උපනිසිරිය ලැබිලා තියෙන්නේ. ඉන්දියන්ගේ ප්‍රබෝධයක් තියෙනවා නම් ආස්වාදි තවසිකනේ දෙකතු වෙලා තියෙනවනම් ඊට පස්සේ හෝ ඒ මැත්තේම ඇලි ගලි ඒ මැත්තේම හොයනවා මිසක් ආදීනව වන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතෝවා කොච්චර තිබුණත් උපක්‍රමශීලී ප්‍රයෝග සම්පත්තියක් තියෙනවනම් ඔව් ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? ආස්වාදියගේ ඇලි ගලි එන්නේ කවිනොට උත්සාහයෙන් වීර්යයෙන් යුක්ත ඉවසිල්ලෙන් යුක්ත ඒවේ ආදීනව බැරිම ප්‍රගුණ කරගන්නවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවකදී මේක දැනගන්න හුඟක් වැදගත් කාරණයක් තියෙනවා. එක්තරා කුමාරවරු පිරිසක් ආනන්ද හාමුදුරුව හම්බෙලා කියනවා. එවත් ඒ ස්වාමීනි ඔබ වහන්සේලා මේ මෙහෙම නිදහස් තැන්වලට වෙලා ඉන්නවයි කියලා. මේ කාමියාගේ වෙන් වෙලා. ඔය නිදහසේ හුදකලා ඉන්න පැත්තකට වෙලා. මේ ඔබ වහන්සේලා මෙහෙමilla කියනවා මේක හරි ආසා හරි සුවයි කියලා. නිදහස් කියලා. මේක තමයි සුව ජීවිතයක් කියන මේ ජීවිත සුවපැත්ත මේකයි කියලා ඔබවහන්සේලා කියනවා. දැන් අපි මේ දහදෙනෙක් අපි ඉන්නවා. අපි නම් ඔහොම එකක් නෙවෙයි පේන්නේ. අපිට පේන ඇත්තක් තියෙනවා. දකින්න දෙයක් තියෙනවා. මේ බොහෝම ලස්සන කාන්තාවත් එක්ක හොඳ ගේදොර ඉඩකඩම් ඇතුළු සීත උෂ්ණ දෙකවත් වැටෙන්න තියෙන හොඳ ගෙවල් දොරවල් හදාගෙන ඒ වගේම ඇඳ පුටු කොට්ට මෙට්ට ඒ වගේම සියලු ආකාරයෙන් සුදු ඇතුළු හොඳ පිළිදුව හදාගෙන සුවඳ විලවුන් ගල්වමි. මේ විදිහට බොහොම හොඳ රන්දිදි මුතුමැණි ආවරණ වැළඳගෙන මෙහෙම සන්තෝෂයෙන් මේ ඉන්න විනෝදේ කාමී අපි මේ ගිහි ජීවිතයක් තියෙනවා. අන්න ඒක නම් බොහොම පාළුවක් නේ. ඒක නම් හරි සුවයි. අපි අත්‍යකීම. දැන් මෙතන අපි 10 දෙනාම එක්ක ඡන්දියක් ඉමසොත් එහම ඔබවහන්සේගේ පැත්තෙන් ඔබවහන්සේ විතර. අනිත් 10 දෙනා එක පැත්තා. ඉතින් කොහොමද දැන් ඔබවහන්සේ කියන එක පිළිගන්නේ? දැන් මේ හරි ගැඹුරු ප්‍රශ්නේ. මේ ගිහි ජීවිතය කියලා ඔයාලා කියන නිගරු කරන ජීවිතේ හරි සුවයි අපි 10 දෙනාම කියනවා. ඔක ඔක හොඳ නෑ ඔබලා ඉන්නේ මේ විවේක ජීවිතය කියලා මේ පාළු ගම. අපිට පේන හැටියෙදි. ඔබලා හොඳයි කියලා ඔබ හන්සේ දැන් මෙතන කියනවා. ඡන්දියක් ඉමසුවත් එහෙම 10 දිනක් එක පැත්තක් ඔබ හන්සේ තනි පැත්ත ඔබ හන්සේ කවුරුවත්. ඉතින් කොහොමද ඔබ හන්සේ කියන එක අපි පිළිගන්නේ? මොන හේතුවෙන්ද? ඔය ප්‍රශ්නේ සර්වඥ ගෝචර ප්‍රශ්නයක් නිසා. ඔක විසඳන්න සාමාන්‍ය කෙනෙකුට බැරි නිසා. ආනන්ද හාමුදුරුව හිතන මේ පුද්ගලිය දැන් හොඳ වෙලාවක් බුදු පියාණන් වහන්සේ හමු වෙලා පිළිතුරක් අරන් දෙන්න. හඳයි කුමාරවරුනි එන්න ගියන් දෙන්න අපර හොඳ පිළිතුරක් අරන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ විතර එක ගියා. එක ගිහලා බුදුරජාණන් වහන්සේට මේ ඔය ප්‍රශ්නේ ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමාරවරුනි ඔබලා යම් කාම සම්පත්තියක් ගැන කියනවාද? ඔය කියන කාම සම්පත්තිය වාගි සිය ගුණයකට දහස් ගුණයකට වැඩි කාම සම්පත් මම විඳලා තියෙනවා. ඔය ඔයා හොඳයි සුවයි කියන යම් කාම සම්පත්තියක් විඳිනවාද? ඔයිට වඩා සිය ගුණයකට වැඩි මං විඳපු සම්පත්. ඒ කාලේ. ඒ හොඳ හැකියාව තිබිච්ච කාලෙමයි. දුර්වල වෙච්ච ශරීරයක් තියෙන කාලෙක නෙමෙයි තරුණ කාලේ. ඔය විඳින කාලය තුලදී ඔවලට විතරක් නෙමෙයි අදහස මටත් තිබුණා. මේ පංච කාමයේ හරි සුවයි නේ. එහෙම එකක් තිබුණා. මේකෙන් අහක වෙලා ඉන්නවා කියන එක සුවයි කියන්නේ කොහොමද? ওই ප්‍රශ්නේ තිබුණා. එනවත් මම එකක් දැක්කා. එක්තරා විශේෂ නුවණකට මට තේරෙනවා. කොච්චර මේවා සුවයි කියවා තාවකාලිකයි. ඒවා මේකෙන් අත්හැරලියන්න සිද්ධ වෙන දවසක් ඒකාන්තයෙන් එනවා. ඉදාරි මේ බලාපොරොත්තු පුස්සක් බිඳා වගේ විතරයි ගන්න හරයක් නැහැ. දෙයක්. මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙදි පෙනිපෙනී තියෙදි ඇයි මගේ හිත මේ පංචකාමිය හොඳයි කියලා තව ඇලෙන්නේ? ඉදත් මට ඒ ප්‍රශ්නේ ආවා. ඒ ප්‍රශ්නේ ආවට පස්සේ මට ඕකට උත්තර දෙන්න කවුරුවත් හිටියේ නෑ. මගේම සියුම් නොවනි. ඕකට එක්තරා හේතුව මම දැක්කා. මේකට හේතුව මොකද්ද? පංචකාමිය ආස්වාදයි පංචකාමිය සුවයි කියලා ලෝක සත්‍යය හිතනවා. ඒ ආදීනව දකින්න ලෝක සත්‍යය කැමති නෑ. බලන්න ඉන්නේ. අන්න ඒ නිසා මේ ලෝක සත්‍යයට මේකෙන් මිදෙන්න බැරි. ඇත්ත වෙන්නේ. මේක හොඳයි කියලා හිතෙන නිසා ලෝක සත්‍යය හැමිලීම ඒ මුලාවට වැටෙනවා. එදා මම ඕක දන්න නිසා විවිධ ආකාරයෙන් ආදීනව බලන්න පටන් ගත්තා. සුවවසෙම මෙනෙහි කරන්න නැතුව. ඒකේ තිබෙන ආදීනව පැත්ත යලි යලි බලන්න පටන් ගත්තා. මෙන්න මෙහෙ බලාගෙන යනකොට කිසිම අමාරුවක් නැතුව
පංචකාමයන්ගෙන් අහක් වුණාම ලාක මහා සැනසුමක් ඇති වුණා. ලොකු විවේකයක් හටගත්තා. ඒ නිසා මම අකමැති නෙමෙයි පංචකාමයේ අත්හැරියද. මට හිතෙන කුමාර දිවිය අත්හැරලා රජකමත් අත්හැරලා පැවිදිලා විවේක සුවයෙන් ඉඳලා නම් කොච්චර හොඳ කියලා. හැබැයි ඒක කවුරුවා කියව එකක් නෙමෙයි. කාම ජීවිතයේ පංචකාම සහගත ජීවිතයේ ආදීනව වැළීම නිසා ඇත්තක් දැක්කා ඒක ආදීනව සහිත හැඟවිලා තිබිච්ච වැත්ත. ඒකේ වෙන්වීම නිසා හරි විවේකයි කියලා දැක්කට පස්සේ අන්නේ විවේකී ආනිසංසය දැක්කට පස්සේ විවේකී හිත පිහිටියන්නේ එතකොට කිසිම දුකක් මහන්සියක් නැතුව බොහෝම සතුටෙන් සැනසුමින් විවේක සුවේද ගත කරන්න ඉදාමට හැකියාව ලැබුණා. එහෙම තමයි මම අකමැත්තේ නෙමෙයි මේ ගිහි ජීවිතෙන් ඉවත් වෙලා ඉන්න පැවිද්දට බැස්සේ. ඔන්න ඔය ක්‍රමයේ ගිහි කාලී දෙයක් කළා. ඒ කාලී තමයි මම ඕකේ මුල දැක්කේ කොහොමද. ඊට පස්සේ එහෙම වෙන් වෙච්ච වට කාම විතර්ක එනවා. කාම අදහස් එනවා. වෙන් වෙලා හිටියට තරුණ කාලේ. ඒ අදහස් එනවා. ව්‍යාපාද විතර්කත් එනවා. බොහෝ ලොකුවන් නෙමෙයි පොඩි පොඩි මොනවහරි ඉන්න ප්‍රශ්න එනවා. කාම ව්‍යාපාද විහිඳා කියන මේ විතර්ක නැගිනවා. නිදහස් බලාපොරොත්තු වෙන මට මහ වදයක් නෙමෙයි. මේ කාම අදහස් එනකොට මේ ව්‍යාපාද අදහස් ගැටෙන අදහස් එනකොට මහ වදයක්. මම කොහොමද මේකෙන් වෙන් වෙන්නේ? වෙන් වුණා නම් කොච්චර හොඳ කියලා හිතනවා නේද? වෙන් වෙන්නේ නැහැ. ඒ විලාදී මටම තේරුණා නුවණට. මගේම නුවණින් වටහා ගත්තා. එහෙම වෙන්නේ නැති වෙන්න හේතුව කාමයන්ගේ සහ ව්‍යාපාදයේ හිංසාවන්ගේ තිබෙන ආදීනෝ බැරිවේ නෑ. බලන්න ඕනේ ඒකයි. ඒවා හොඳයි කියලා බලන්න බෑ. ඒවේ ආදීනෝ සහ වෙන්වීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා මිනී කරන්න ඕනේ. මෙන්න මේක තමයි කෙලෙයිත් කියලා දැක්කට පස්සේ මම කාම සංකල්පනාවන්ගේ ව්‍යාපාද සංකල්පනාවන්ගේ විහිංසා සංකල්පනාවන්ගේ තිබෙනා වෙහෙස ඒකේ තිබෙන ආදීනෝ බලන්න පටන් ගත්තා. ඒකේ තිබෙන නොගැලපෙන බව බලන්න පටන් ගත්තා. මේකේ වෙන්වීමේ සාන්ත බව කොයිතරම් සාන්තද? අත්තරීමෙන් නික්ඛම්මේ සාන්තද? අව්‍යාපාද අවිහිංසා කොච්චර සාන්තද කියලා මෙනෙහි කරන්න පටන් ගත්තා. නිරායාසයෙන් මගේ හිත අව්‍යාපාද අවිහිංසා නික්ඛම් කියන සංකල්පනාවගේ විහිදියා. කාම ව්‍යාපාද විහිංසා ඉවත් වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්ධච්ච කුපිත විදිකිච්ඡා කියන නීවරණයන් බැහැරලා ගියා. නීවරණ නැති වුණාට පස්සේ සවිතක්කව සවිචාරව විවේකයෙන් හටගත් හීත සුඛ දෙකේ හිත විහිදිය. ඒකාග්‍රතාවේ විහිදිය. මෙන්න කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ලබන්නා පළවෙනි සාන්ත ප්‍රථම ධ්‍යාන සුවය කියලා මම හිත පිළිපු දැන්. ඔතනින් නතර වුණේ නැහැ. ඉතින් උන්වහන්සේ වෙනවා එකින් එකට ගිහිල්ලා. ඔය සවිතක්ක සවිචාර ඇසුරු කරගෙන සිතිවිලි ධාරාවක් අරගන්නකොට ඒ සිතිවිලි ධාරාවක් යලි යලි සිහි කරනු මේ මොකද අර අව්‍යාපාද අවිහිංසා නිකම්ම සහගත යහපත් දෙක ඒ තිලා ඒක හොඳයි කියලා ගත්තාම ඉතින් සාන්තියනේ මේ තියෙන්නේ. ඒක අත්හැරපුවම නීම සාන්තිය කියලා පුළුවන් නම් කොච්චර හොඳ. එහෙම එකක් අත්දැක. දැකලා තමයි අන්තිම මොකද දන්නේ විතර්ක විචාරයන්ගේ වේගිලා ප්‍රීතිසුඛ ඒකාගතා කියන ධානාංග තුනකින් යුතන දෙතිය ධානීත වේතිය. ඉතින් ඒක සාන්තයි කියලා වැටහුණා. ඒක යම් ප්‍රීතියක් තියෙනවා. යලි යලි ආවර්තන වේ ඔප්නැන් වෙනවා. සුඛයේ ඊට වඩා සාන්තයි උපේක්ෂාවේ ඊට වඩා සාන්තයි. ඇයි මගේ ඒක පිළිහිටන්නේ නැති හිත? මට නිතරම හිත ප්‍රීතියට යලි යලි එනවා. ප්‍රීතිය ආදීනව මෙනෙහි කරන්න ඕනේ. වෙන්වීම ලැබන ආනිසංසය මෙනෙහි කරන්න ඕනේ. අන්නේ බලාගෙන යනකොට මගේ හිත නිරායාසයෙන්ම ප්‍රීතිය ධානාංගයේ වෙන් වෙලා සුඛේ කාග්‍යතාවගෙන තෘතිය ධානයට පත් වෙන්න හැකියාව ලැබුණා. එහෙමයි එතන පිහිටි. ඊට පස්සේ මම දැක්කේ නැහැ. සුඛේ හොඳයි කියලා හිතන නිසා තමයි ඒක ඉක්ම යන්න බැරි. මට දැනෙනවා උපේක්ෂාව කොච්චර හොඳද. ඒක කොච්චර නිදහස්. එතන හිත පිහිටන්නේ මොකක් නිසාද? මේ සුඛේ මම බැලුවේ ආදීනෝ වශයෙන්. ආස්වාද වශයෙන් බින්නකන් තමයි මට යන්න බැරි. ඒකයි මට මේ උපේක්ෂා එකගේ තරින් චතුත් අධ්‍යානෙට යන්න බැරි. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ සුඛේ ආදීනවයත් උපේක්ෂාව යානි සංසයත් බලන්න ඕනේ කියලා මේ ක්‍රමයේ අනුගමනය කළා. අනුගමනය කරනවා කියන්නේ නිරායාසයෙන් උපේක්ෂාව පිළිලා ඒකාගතාවේ පිළිලා චතුත් අධ්‍යානෙට පිළිදී. ඔය ආදි වශයෙන් උන්වහන්සේ අන්තිමට ගිහිලා කෙලවර කරන කම විග්‍රහය පෙන්වනවා. මේ ගිය ක්‍රමී. ඉතින් මෙන්න මේ විදිහට අපි දකින්න ඕනේ. යමක ආස්වාදයක් උපරිමැති කාලයේදී ඒකෙන් හිත යහක් කරන්න බැරි මොකද? අපි ආස්වාදය ගැන හිතනවා ආදීනව ගැන බලන්න කැමති නැහැ. ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝජන අරගෙන ඔතෙන් දකින්න ඕනේ. ආදීනව බලන්න ඕනේ. වෙන්වීම ආනිසංස බලන්න ඕනේ. ඇසුරු කිරීමේ ආස්වාදනයේ බලන්නේ ආදීනව. මෙන්න මේ ක්‍රමය ගන්නකොට වැඩි කල් යන්න ඉතල මනස වැඩෙනවා. යථාර්ථී බීල්ලා ඉතින්
අර මුලාවට පත් කරලා තියෙන මුලා මානසිකත්වයේ තමයි ආස්වාදයේ හොඳයි වටිනවා කියලා හිතන දෘෂ්ටියට පත් කරලා තිබුණේ. යථාර්ථයේ දැක්කහම ආස්වාදයේ මහා භයානකයි කියලා දකිනවා. ගන්න හරයක් තියෙනවා කියලා රවට්ටන එකක් නේද කියලා දකිනවා. ඒතර විදිලයන්. නිකම් හිතෙන්න බෑ. ප්‍රඥාව පහළ කරනකොට විදෙනික ධර්මතාවය. ප්‍රඥාව පහළ කරන යමක් කළ යුතුද? මෙච්චර කල් නොබලපු ලෝකී ආදීනව වරන්න පුරුදු වෙන්න ඕන. වෙන්නේ මේ ආනිසන්ත බාල පුරුදු වෙන එක තමයි ප්‍රඥාව ලබා දෙන ක්‍රම වේදී. ඔන්නෝකේ තමයි පහකල යුතු සහ ඇසුරු කළ යුතු දකින්න. ආනකල යුතු සහ අපාන කළ යුතු දකින්න ඕන අතනින්. මේ බුදුරන් වහන්සේ දේශනා මම මෙන්න මේ ක්‍රමයටයි අවසානින් කණිලා ලෞත්‍ර බුද්ධත්වයට පත් වුණා කියන මේ සියලු කෙලෙස් දුරු කළ දැන පත් වුණි. දෙක විග්‍රහය දිගටම යනවා. ඉන් වෙන්නකොට මොකද කළේ? තථාගතයන් වහන්සේ එදා බෝධිසත්ව කාලෙදී වැඩිපුරම ගත කළේ ආනාපාන සතිය කියපු දේශනාවක් තියෙනවා. ඒ ආනාපාන සතියේ අරිය විහාරයේ කියත් බ්‍රහ්ම විහාරයේ කියත් තථාගත විහාරයේ කියත් කියනවා කියලා අනික් අය හුත් උත්තර දෙන්න කියලා බුදුරණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට තේන්නු. ඒකේ විශේෂ නමක් පෙන්නන තුරා. ඒ තථාගතයන් වහන්සේ ගත කරපු ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයේ කියත් බ්‍රහ්ම විහාරයේ කියත් තථාගත විහාරයේ කියත් කියනවා කියන්නේ කියලා අන්නේ පරිබ්‍රාජික හොත් ඔහොම කියද්දී බුදුරණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ওই පිළිතුර දුන්නා. මෙහෙම කියයි. ඉතින් අරිය විහාරය බ්‍රහ්ම විහාරය තථාගත විහාරය කියන්නේ මේ අරිය විනී ආනාපාන සතිය. ඉතින් ඒකේ වෙනසක් තියෙන නිසා තමයි එහෙම කියන්නේ කිව්වේ. ඉතින් දකින්න මොකද කරන්නේ? අරගන්නේ මොනවද? පහ කරන්නේ මොනවද? ලෝකයේ ආදීනව බලවලා පස්සාස කරන්නේ. නිවන යානි සංදිදක දැක ආසාස කරන්නේ. ආන කරන්නේ. ඉතින් ඔය දෙක කරගෙන යනකොට ප්‍රඥාව වැඩිලා යථාබෝධය ලැබෙනවා. ඒකයි ක්‍රමී. එතකොට අපහසු වෙන්නේ නැහැ මේ ක්‍රමයේ ওই විදිහට දකින්න ඕන. ආස්වාදයේ උපරිම ඇති යමක ආදීනව දැක නිස්සරණේ වීම කෙසේ වේද? ආස්වාද සූත්‍රයේ උපමා උදාහරණ ඇතුළේ පැහැදිලි නැහැ. ওই විදිහම තමයි මේ විග්‍රහ කළේ. ඉතින් ආස්වාදයේ වශයෙන් දකින්නවා කියන්නේ. ආස්වාදයේ විඳිනවා නෙමෙයි. ආස්වාදයේ යථාර්ථයේ යථා ස්වභාවය දකින්න. මේ ආස්වාදයේ කියන්නේ මොකද්ද? මරවුගුලක්. අන්න ආස්වාදයේ යථාර්ථයේ දකින්න. ආස්වාදී වශයෙන් දකින්න ආදීන වශයෙන් දකින්න නිසරණ වශයෙන් දකින්න කියනකොට ආස්වාදී කෙනා හරි සුන්දර එකක් කියලා දැක්කොත් අවිද්‍යාවෙන් දකින්න ආස්වාදී ප්‍රඥාවෙන් දකින්නයි වෙන්නේ. මේ ආස්වාදී වශයෙන් දකින්න කියලා පොතේ සිංහලට ලියා තියෙන හින්දා ඔක තෝරා ගන්න බැහැ. හිතනවා ආස්වාද වශයෙන් සිහි කරන එකයි මේ ආස්වාදී දකින්න කියන්නේ. ආස්වාදී ප්‍රඥාවෙන් දකින්නවල දකින්නවා මහා මුලාවක් තියෙනවා. මොකක් නිසාද? මේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. මනවලන රූප, මනවලන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙන නිසා ලෝක සත්‍යය ඒවට ඇලෙනවා. ඒව හරි භයානක මරවුගුල්නේ කියලා දකින්නකොට ආස්වාදී යථාර්ථයේ දැක්කම කියලා ආස්වාදී හැටි දැක්කා කිව්වේ ඒකයි. ආස්වාදී යථාර්ථයෙන් දකින්න ඕන. ඒ මරවුගුල් කියලා දැනගත්තාම කොහොමද මරවුගුල් කියන්නේ? මේ පස්සේ ගියාට පස්සේ මෙන්න මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සපායාස යන්නේ වාදනේ වෙන්නේ. ආදීනව හැටි දකින්න එතනින්. එතන මොකද්ද ගන්න? අත්තරින් වැලි විදි මිහි චන්දරාගයෙන් නිදහස් වුණා නම් දුකට හේතු වෙන යලි යලි ගොඩ නගන්නා යම් චන්දරාගයක් ඇද්ද ඒකෙන් නිදහස් වුණා. එහෙනම් ඒ තමයි නිවීම. නිවීමේ මාර්ගය. නිස්සාරණේ හැටි දකින්න. ওই ක්‍රමෙදි දකින්න ඕනේ. ලෝක තේරුම් අරගන්න ওই ක්‍රමවේදීන් තමයි හැමදේම ආස්වාදීර වහල් නොවි ආස්වාදී යථාර්ථය දකින්න. ආස්වාදී කියන්නේ වරවුලක්. ඇයි එහෙම කියන්නේ? ඔය ආස්වාද පස්සේ ගිහිල්ලාම තමයි විදපු තරමක් දුක් විඳලා තියෙන මුල වෙලා තියෙන්නේ. පැහැදිලිව විග්‍රහ වෙලා තමන්ටමද තමන්ගේ අධ්‍යක්ෂින් බලන්න පුළුවන් ජීවිත කාලේ. පොඩ්ඩක් එහාට යවලා බලනවා. අතීතේ මං ආස්වාද පස්සේ ගිහිල්ලා ඒකේ මට මොනවද සිද්ධ වෙලා එහෙම තියෙන්නේ. මං විදපු දුක් කරදරවලට මුලක් එහෙම තිබුණාද නැද්ද? මොනව හරි බලාගෙන එකින් එකට යනවා. ගියාට පස්සේ වෙන්නේ තමන් ආස්වාදයන් පස්සේ ගිහිල්ලා ඒකෙන් ගොඩනැගිච්ච අල්ලගත්ත දෙයකට කැඩෙන විදිනේ විනාශයනේ, කඩන විදිනේ විනාශයනේ, කැඩී විදී විනාශය වියන්නේ, විපරිණාමයට පත් වෙන්නේ, කැමිනිසේ පැවැත්මක් නැති විවිධත්වයන්ට පත් වෙන්නා වූ දේවල් ඇති දෙයක් මම අල්ලගත්තා. ඒ වල්ලා ගන්න ගිහිල්ලා ඉතින් ඒ වලට පත් වෙන මං විශාල වේදනාවක් විඳිනවා. අසහනයට පත් වෙලා. ඒක නිසා මට වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම ඇති කියලා ආස්වාදයන් පස්සේ මම මුලාවෙන් ගිය නිසා. ඒවා හොඳයි කියලා 갖ත නිගමනයේ නිසා විච එකතු වෙච්චන්නේ මේ ඔක්කොම ආවේ. ඕක දකින්න. එතකොට දකින්නවා. ඉබඳු ආස්වාදයන් පස්සේ යා මත්තරලා ගියා නම් මෙහෙම දුක් කරදර වෙන්නා වූ යමක් නැගින්නේ නැහැ. දුකේ නිදහසෙන් එහෙම ප්‍රමේ දකිනවා. දැකලා එමකටපත් වෙනවා ප්‍රඥාවෙන් නිසරණයටපත් වෙනවා. ප්‍රමේ එකයි.
Thank you.